මේ උඩබලබ සහ සමනලබ ජලාස දෙක සම්බන්ධයෙන් මගේ මේ ප්‍රශ්න කිරීම දැන් මෙතන තියෙන්නේ බලශක්තියයි බඩට ගන්න බත් ටිකයි අතර ප්‍රශ්නයක්. මේ රටේ තියෙන ජලාස වලින් විදුලි බලය සඳහා විතරක්ම නිර්මාණය කරපු ජලාසය තමයි සමනලබ කියලා කියන්නේ. හැබැයි මේ විදුලි බලය නිෂ්පාදනය කළාන් පස්සේ පිට වෙන ජලය වගා කටයුතු සඳහා යොමු කරනවා. ඒක මේ එල් නිනෝ ප්‍රශ්නේ ආවන් පස්සේ එනවා කියලා පූර්ව කතනය කරලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලංකාවේ හැම කුඹුරු යායකම කන්න රැසීමක් තියෙනවා. මේ කන්න රැසීමේදි පැහැදිලිවම කියනවා කන්නේ ආරම්භ කරන මුල් දවසේම වගා කටයුතු ආරම්භ කරන්න කියලා. ඔබතුමාලා යෝජනා කරනවා 150ක් ප්‍රමුඛතාවය දෙන්න වීගොවිතනට ජලය අඩුවෙන් පාවිච්චි කරන බෝගම ගාවට යන්න කියලා. ඒ ප්‍රදේශවල. එහෙමනම් ඒ කන්න රැසීම් වලදී හරි ගොවි සංවිධාන නියෝජිතයෝ හරි මේ නිවැරදි මඟ පෙන්වීම ඔස්සේ ගිහිල්ලා නැහැ කියලා දුක් කියන්නේ. ඒක තමයි මම කියන්නේ. එකක් තමයි පළවෙනි දේ නිලධාරීන්ට පුළුවන්කම තියෙන උපදෙස් දෙන්න. හැබැයි ගොවියන්ට නීති දාන්න බෑ වගා කරන්න එපා කියලා. වගා ජලය මෙච්චරයි තියෙන වගා කරන එක මෙහෙම සීමා කරගන්න කියලා දෙනවා. කියන්න පුළුවන්. ඒකෝ හැබැයි මම කියනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැතිරුත් වැරද්දක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ මේක දයින් නැවත අධීක්ෂණය කරලා නැති ප්‍රශ්නයක් තියෙනවා. මේ උඩවලවේ ජලාශය හැදුනේ කලින් ඊට පස්සේ තමයි සමනලව හදන්නේ. එකඟතාවය මොකද්ද? පල්ලෙහා ජලාශයට ජලය පිළිබඳව ගැටලුවක් එනවනම් අනිවාර්යනීය ලෙස උඩ ජලාශයෙන් ජලය නිකුත් කරන්න. ඒක තමයි චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුව කියන්නේ. ඒක ගැන දැනුවත්භාවය තියුණා මේ විනාශය වෙන්නේ නැහැ කියලා. මොකක්ද ඔබතුමාලාගේ සැලැස්ම දැන් හරි මේ අවදානමට ලක් වෙච්ච ගොවීන් ගැන බලන්න. දැන් ඒ සමහරක් කුබියලි කලගුණ තත්ත්වේ නිසා යම් ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා. ඒ හානි වෙච්ච කුඹුරු වලට අදාළ වන්දි මුදල් ගෙවන්න ජනාධිපතිවරයා මීට දින කිහිපයකට කලින්ම අදාළ උපදෙස් මුදල් අමාත්‍යාංශය දීලා තියෙන නිසා ඒ සියලු මුදල්ලාට ඒ වන්දි මුදල් ලැබෙනවා. ඒ ගොවියට බහමුණ තත්ත්වයකට පත් වෙන එකක් නැහැ නේද මම? ඒ වන්දි මුදල් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක සාතිකයි. වැව්දෙහික වතුර කලමනාකරණය කරනව තරම් මේක සරල ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපිට ගොඩක් දේවල් කලමනාකරණය කරන්න පුළුවන්. නමුත් කලගුණය එල්නිනෝ එක කලමනාකරණය කරන්න බැහැ. ඉතින් මෙතුමාලගේ අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පහුගිය කාලේ ඉදිරිපත් කළා. කියන්නේ අධ්‍යාපන පරිසංස්කරණ යෝජනා ගන්නවාගෙන කතා කරනවා. දැන් ඔය මෙතුමාල දැක්මක් නැහැ කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කළ අධ්‍යාපන දවල පත්‍රිකාවේ මේව තිබුණා. පෞද්ගල විශ්වවිද්‍යාල පිහිටවන එක, ඉංග්‍රීසි මාධ්‍යින් අධ්‍යාපනය කියන එක, අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වීම තුළ රටේ නිදහස් අධ්‍යාපනයට බලපෑමක් කරනවා කියලා ඔබ හිතනවාද? රාජ්‍ය විශ්වවිද්‍යාල පෝෂණය කරන්න එපයි. අම්පාරෙන් මඩකලපෙන් මොණරාගලින් එන දරුවට මේ අවස්ථාව හදන්නේ නැතුව වෙනත් අවස්ථාවක් නිර්මාණය වීමනේ මෙතන තියෙන ගැටලුව. ඉතින් අපි කියන්නේ අදටත් ජනතාවෙන් තිබෙරුණත් ජාතික ජනබලවේගයත් කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්තිමත් කරන්න ඕන, පෝෂණය කරන්න ඕන. කවුරු හරි ඒ ඇතුලේ යම් ප්‍රමිතිකරණයක් ඇතුලේ වෙන වෙන විශ්වවිද්‍යාල පවත්වාගෙන යනවා නම් ඒ සම්බන්ධ අපේ විරෝධයක් නැහැ.